මුලින්ම පංචායුදයක් තිබ්බා ජාතික නිදහස් පෙරමුණ. ඊට පස්සේ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ගමනක් ගියා. ඊට පස්සේ හෙලිකොප්ටරයක් හදාගෙන ඒකේ යන්න ගියා. ඒකෙත් දැන් කෑලි නෑ වගේ එකක් තියෙනවා. ඊළඟ මොකද දඬු මොනරේ වගේ එකක් අත්හදා බැලුවේ නැහැ. දැන් ජනාධිපතිවරණයට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයේදී රනිල් සජිත් අනුර මේ තෙදිනාටම එරෙහි විකල්ප දේශපාලන සමාජ ආර්ථික වැඩපිළිවෙලක් අරගෙන එන්න. විමල් වීරවංශ මහත්මයාගේ නායකත්වයෙන් ජනාධිපති අපේක්ෂකෙක් විදිහට ඔහුව දාන්න ඔබතුමන්ලට අදහසක් නැද්ද? විමල් වීරවංශ සහෝදරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ සම්මන්ත්‍රණයට එකතු වන පාර්ශව සමග වන සාකච්ඡාවෙන් අනතුරුවයි. සම්මන්ත්‍රණයක් විදිහට දැන් එහෙම තියෙනවද අදහස? ඔව්, ඒකම පැහැදිලිව. ඔබතුමන්ලට කියන්න පුළුවන් ඉදිරියේදී කොයි වගේ කට්ටිය එකතු වෙයිද? ඔව්, ප්‍රසිද්ධ චරිතකි දේශපාලන ව්‍යාපාර එකතු වීමට නියමිතව තිනු අපි සාකච්ඡා කරගෙන යනවා. වෙනත් බහුජන සංවිධාන නම් වශයෙන් පක්ෂ වශයෙන් කියන්නේ තවම සාකච්ඡා මට්ටමින් තියෙන නිසා වැඩේ අවුලයි කියලා හිතනවා. ඒගේ එකඟතාවයන් තවම පරිපූර්ණව ලැබිලා නැති නිසා මම කීම සුදුසු නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආයත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඉතින් ඔය අපරාධකරුවා ගැන කිව්වේ නැද්ද ඔබතුමන්ලට? මෛත්‍රීපාල සිරිසේන කියපු ජනාධිපතිවරයාත් එක්ක අපේ කතාබහ දේශපාලන කතාබහ නැති වුණේ ඔව් හොලිකොප්ටරේ කඩා බිඳ දැම්මට පස්සේ. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අවලංගු වෙච්ච කාසියක්. ආස නැද්ද කැනඩාවට එහෙම යන්න? අපේ දේශපාලනේ උපත ලබන්නේ නෙමෙයි අපිට මුකුත් කරගන්න නෙමෙයි. ඔබතුමන්ලගේ මන්ත්‍රීවරයෙකු උද්දික ප්‍රේමරත්න මහත්මයා ඇයි ඔබතුමන්ලව දාලා ගියේ කැනඩාවට? මේ වෙලාවේ දේශපාලන දේහයටත් ලෙඩ හැදුණා. ලෙඩ දේශපාලන දේහෙ ලෙඩ වෙච්ච වෙලාව. අවතත ඉතිහාසයේ මන්ත්‍රීවරු මන්ත්‍රීකම කතරලා පිටරට යන්නේ. ඔබතුමා ට්‍රයි කරලා බැලුවේ නැද්ද? ආස හිතේ යන්න. අපට එන්න කියනවා. ආරාධනා කරනවා හෙට එන්න කියලා. කැනඩාව වෙනුවෙන් තව ඕන රටවල් වලට යන්න තරම් ආරාධනා. පස්සේ දුක හිතෙද්දන්නේ ඔබතුමාට. කිසිසේත් නෑ.